අලුත් බද්දක් ගේන්න හදනවා. එතකොට මේකත් එකතු වුණාට පස්සේ බද්ද 100ට 20ක් විතර වෙනවා. ඊට පස්සේ බඩු මිල වැඩි කරනවා. තව බදු කොට ගහනවා. ඒමින් ඒ නිසා දැන් මේ ඔක්කොම බර මේ රටේ පොදු මහ ජනතාව වෙත පටවන්න මේගොල්ලෝ ලෑස්තිලා ඉන්නවා. ඒ නිසා පොදු මහ ජනතාව වෙත මේ බර පටවන්නේ නැතුව කරුණා කරලා මෙන්න මේ අපරාධ කරුවන්ගේ මේ අය කරන්න ඕනි. ලක්ෂයක් පඩි ගත්ත කෙනාට දැන් ඇත්තරම ඒ පඩියේ වටිනාකම තියෙන 40,000යි. මෙන්න මේ වට වග කියන්න ඕන වග උත්තරකාරයෝ ඒගොල්ලෝ සැප විදිමින් ඒගොල්ලෝ කරපු වැරදි වල බර ටිකක් මේ රටේ සාමාන්‍ය ජනතාව මත පටවන්න මේගොල්ලෝ පටන් ගන්න තියෙනවා. කරුණා කරලා ඔයගොල්ලෝ තමයි මේ රට මේ විදිහට කාපාසිනියක් කෙළුවේ විනාශ කෙළුවේ. අන්න ඊට අදාළව වගකීම බාරගෙන ඕගොල්ලෝගේ පෞද්ගලික බූදල් වලින් මෙන්න මේ රටට වන්දිකේ වන්න කියලා අපි මේලා බල කරලා කියනවා. අද අපි දන්න ඔබලා එකට ඉන්නේ නැහැ. මේ තත්ත්වය තුල දරුවන්ට අද මන්දපෝෂිත දරුවෝ වැඩි වෙලා තියෙනවා. අඩුබර උපත් දරුවෝ වැඩි වෙලා තියෙනවා. පෝෂණය අඩු වෙලා තියෙනවා. ඒතර මෙන්න මේකට මේ රටේ කුෂ්කර්මාන්තේ කොම්ද කඩපික මේකට බලපාලා තියෙනවා. මෙන්න මේ සියල්ල තක්සේරු කරන්න ඕනේ. මේ සියල්ල තක්සේරු කරලා අනිවාර්යෙන්ම මුංගෙන් වන්දි ගන්න ඕනේ. ඉතින් කරුණා කරලා ඕගොල්ලෝ ඕගොල්ලෝම ඕගොල්ලෝගේ අත්වලට මාංචු දාගෙන ඕගොල්ලෝම අත්තර කොට පත් වෙන්න. රාදුලම අත්තරම පත් වෙන්න. පත්වල ඕගොල්ලෝම පරික්ෂණය භාජනය වෙන්න. භාජනය වෙලා මේ මේක නිවැරදි කරන්න. මේක නිවැරදි කරන්න මැදිහත් වෙන්න කියලා අපි බල කරලා කියනවා. එහෙනම් මහින්දානන්දලාට පුළුවන් නම් මහින්දානන්ද ඔය ප්‍රකාශේ අවිල කියන්නකෝ ගොවි බිමක ඔය පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශේ අනිවාර්යයෙන්ම ගොවි ජනතාව කන් ගැට්ට පළල තමයි පස්ස බලන්න එතනින් අතර වෙන්නේ නැහැ. එතනින් අතර වෙන්නේ නැහැ. දැන් ඔය කිව්වනේ ඔයගේ පඹයෝ තමයි පුච්චාවේ දිගටම කියලා. එතන පඹයෝ නෙමෙයි ගොවිය පුච්චන්නේ. අන්න ඒ තරම් පට්ට තරහක් පට්ට වෛරයකින් ගොවි ජනතාව ඔයලත් එක්ක ඉන්නේ. පුළුවන් නම් ගොවි බිමකට අවිල්ලා ඔන්න ඔය ප්‍රකාශ කරන්න කියලා අපි අභියෝග කරනවා.